මාවයි විශ්වයි යාළුව වෙන්නේ මම අතිරේක රංගන ශිල්පියෙක් විදිහට රඟපානකට තමයි විශ්ව ලංකාවේ ජනප්‍රියම නළුවා. අදටත් ඒ ගැන විවාදයක් නැහැ. මම ඕපන් කියනවා මේ ලංකාවේ සම්මාන ගත්ත ජනප්‍රිය නළුව ටිකත් එක්ක මම මෙයත් එක්ක අතරගම ගිහිල්ලා පැය දෙකමාරක් විතර කිරිවේට යනකම් පයින් යනනේ සෙල්ෆි ගහ. අපි දෙන්න හම්බෙලා අපි දෙන්න අදටත් මෙයා ඔය පන්සල් යන පුණ්‍ය කර්ම කරන අපි ලොකු වන්දනා ගමනක් යනවා අවුරුද්දකට සැරයක්. විශ්ව මාත්‍යගේ ආලෙලා මේ පළවෙනි වන්දනා ගමන ඒකේ මේගොල්ලෝ අනේකට ආදරණීය පද්මසිරි කුඩිකාර මහත්මයා මාව සම්බන්ධ කරගන්නවා. මම බොහොම සුළු මුදලකට රඟපාන කාලේ. හරිද? ඒ ගමන යන්න රුපියල් 25000ක් යනවා. හරිද? ඉතින් ඇත්තටම මට ඒ දවස්වල රුපියල් 25000ක් එකතු කරගන්න සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර සල්ලි එකතු කරන්න ඕනේ. ඉසුරු අපි මෙහෙම ගන්න මං කව මචං මට අමාරුවෙන් යාළුවන් ඉන්න ඔක්කොම කරගෙන රුපියල් 10000ක් හදාගන්න පුළුවන්. පිස්සුද මං සල්ලි නෙමෙයි උඹ වරෙන්කෝ කියලා මෙන්න මේ සහෝදරය දැන් මා මුලින් මේ ගමන එක්ක ගියේ. මං අදටත් අපි එකට යනවා. ඉතින් ඒ වගේ ලොකු හදවතක් මෙයාට තියෙනවා. ඉතින් හදවත අවිල්ල කතා කරන්නේ මේ නිකන් කතාවක් වුණාට ඒක ඇතුලේ විශ්ව ගොඩිකාරව අපි දකින්න බොහොම සුන්දර ප්‍රේමවන්තයාගේ චරිතය. හැබැයි ඔහු ඇතුලේ ඉන්න ඒ දාර්ශනිකයා ඔය ඇතුලේ ඉන්න අවුරුදු 80ක 90ක තරම් දැනුමක් තියෙන බොහෝ උගතෙක්. අපි රෙස්පෙක්ට් කරන්නේ ඒවට. අපි ආදරේ ඒවට. ඒක අයිය ඇතුළු ගියනම් මේ මගේ තාත්තගෙන් ආපු දෙයක්. මගේ තාත්තගෙන් ආපු දෙයක් මොකද මගේ තාත්තා පොඩි කාලේ ඉඳන් කවදාවත් දෙයක් රැස් කරගෙන තියාගන්න කියන එක හැමිස්සෙම කියලා නැහැ. ඒ කියන්නේ මේවා තාත්තා හැමිස්සෙම කියන්නේ ඇත්තම කියනවා නම් තාත්තා මම 2006 account එක කරියා බැංකුවක. මොකද සල්ලි එකතු කරනද කියලා ඇහුවා. එතරයි යව්වේ පවදාම අරගෙන ඉතින් වේදන් කරා ඉතින් අතගෙන එපා එකතු කරන්න එපා මේ ප්‍රෝග්‍රෑම් එක ගන්න එපා එකක දෙකක් බැඳිච්ච කතා මතක් කරාම මිනිස්සුන්ට මේ කතාව විතරයි අහන්න ඉන්නේ මෙයා බර්ත්ඩේ කතාවක් වුණේ මගේ ජීවිතේ කවදාවත් බර්ත්ඩේ පාටිස් දාලා තිබ්බේ නැහැ නේ මට ජීවිතේ පළවෙනි වතාවට බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දුන්නේ මෙයා තමයි කේක් එකක් කැපුවේ ගෙදරදී